තෙරුවන් සරණයි ආයුබෝවන් දහම් පාසල් අවසාන විභාගයේට අදාළව බුද්ධ චරිතය පොතේ පස්වෙනි පරිච්ඡේදයේ තුන්වෙනි කොටස අපි කතා කරන්නට සූදානම් වෙන්නේ බුද්ධ චරිතය පොතේ පස්වෙනි පරිච්ඡේදයේ අපි මීට කලින් කතා කරපු තොරතුරු වලට පස්සේ අනුමාත්‍රිකා කිහිපයක්ම තියෙනවා බෝසත් උපත අසිත තවුසාග කුමරුට ගෞරව කිරීම නම් තැබීම වප් මඟුල් උත්සවය ශිල්ප දැක්වීම විවාහය කියන මේ අනුමාත්‍රිකා යටතේ තොරතුරු දැක්වෙන මේ පිළිබඳව තමයි අපි සාකච්ඡා කරන්නට සූදානම් වෙන්නේ දහම්පාසල් විභාග සඳහා වැදගත් වෙන තොරතුරු ගොඩක් සාකච්ඡා කරන නාලිකාවක් තමයි පිරිවෙන දහම්පාසල අපේ YouTube නාලිකාව ඔබට පුළුවන්කම තියෙන අපේ නාලිකාවත් එක්ක සම්බන්ධ වෙලා දහම්පාසල අවසාන විභාගයට ධර්මාචාර විභාගයට සාමාන්‍ය පෙළ බුද්ධ ධර්ම විෂයට අදාළව උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය විභාගයට අදාළ ප්‍රශ්න පත්‍රයට අදාළ තොරතුරු ඉගෙන ගන්නට අපි බලමු පස්වෙනි පරිච්ඡේදයේ තුන්වෙනි කොටස විදිහට පළවෙනියටම අපි සාකච්ඡා කරනවා බෝසත් උපත ගැන අපි පුංචි කාලේ ලදරු පාසල් යන කාලේ ඉඳලම බෝසත් උපත ගැන කතා කරනවා පාසලේදී බුද්ධ ධර්මයේ විෂය යටතේ කතා කරනවා ඉතින් සමහර විට අපිට කවදාවත් හම් වෙලා නැති තොරතුරුත් මේ තොරතුරු අතර තියෙන්නට පුළුවන් කෙටි ප්‍රශ්නවලදී ඒව අවධානයට යොමු කරලා ප්‍රශ්න නිර්මාණය වෙලා තියෙන්නටත් පුළුවන්කම හැකියාව තියෙනවා එනිසා ඒකෙහි අවධානය යොමු කරමින් අපි සාකච්ඡා කරමු අවධානය යොමු කරමු පෙළ පොත අතට අරගන්න ඒ වගේම විශේෂ සටහන් කරගන්නට කොලයක් පෑනක් පොතක් අරගන්න මෙන්න මේ විදිහටයි සඳහන් වෙන්නේ පොතේ බෝසතුන් මෞකුස පිළිසිඳ ගැනීම සිදු වූයේ ඇසළ සැනකෙළි සමයේ ඇසළ පුර පසළොස්වක පොහෝ දිනය සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සිදුවෙන්නට පෙර පිළිසිඳ ගැනීම කුමාරියක් විදිහට දරුවෙක් විදිහට පිළිසිඳ ගැනීම සිදුවෙන්නේ ඇසළ සැනකෙළි පැවැත්වෙන ඇසළ පුර පසළොස්වක් පොහොය දවසේ දසමස් ඇවෑමෙන් දරු ප්‍රසූතිය සඳහා මහාමායා දේවිය පෙරහරින් දෙව්දහනුවර බලා යද්දී අතරමඟ ලුම්බිනි සල් උයනේ සුපිපි සල් රුකක් මුලදී බෝසතුන්ගේ උපත සිදුවේ. අපි දන්න කාරණයක් මාස 10ක් සම්පූර්ණ වෙලා දරු ප්‍රසූතිය සඳහා අතීතයේදී තිබිලා තියෙනවා චාරිත්‍රයක් ඒ කාන්තාවගේ නිවසට ලංවීම එහෙම නැත්නම් නිවසට ගමන් කිරීම වර්තමානයේ සමහර තැන්වල ඒ චාරිත්‍රය අපිට දකින්නට තියෙනවා ලංකාව තුලත් ಭಾರತය තුල ඉන්දියාවේ ඒ විදිහට දරු ප්‍රසූතිය සඳහා ඒකාන්තාවගේ මව්පියන් සිටින තැනට යන ස්වභාවයක් තිබිලා තියෙනවා. ඉතින් එහෙම මහාමායා දේවියටත් දෙව්දහ නුවර අංජන රජතුමා සිටින ඒ දෙව්දහ නුවරට යන්නට හිතෙනවා කල්පනා වෙනවා. කෙසේ නමුත් ඒ යන මඟ අතරතුරදී තමයි ලුම්බිනි සල් උයන මුණ ගැහෙන්නේ. මේක රජවරුන්ට විශේෂිත වෙච්ච සල් උයනක්. ඒ වගේම මේ සල් උයනේ තියෙනවා එක සල්ගසක් රජවරුන්ට රජ පවුලේ අයට තමයි ඒ ගහ යටට යන්නට පුළුවන්. ඉතින් ඒ වගේ ගහක් තමයි ලුම්බිනි සල් උයනේ තිබුණු මහාමායා දේවිය දරුවා ප්‍රසූත කරපු වෙලාවේ අත්තක් අල්ලගෙන හිටපු සල්ගස මඟුල් සල්ගසක් එය වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයේ විය වෙසක් පුර පසළොස්වක් පොහොය දවසක තමයි උපත සිදුවුනේ අපිට වැදගත් වෙන කරුණු ගොඩක් පිළිසිඳ ගැනීම මොන පොහොය දවසේද සිද්ධ වෙන්නේ මොන කාලයකද කියන එක පිළිබඳව කෙටියෙන් සිහි කැඳවනවා මාස 10ක් ගත වෙලා ගිහිල්ලා මහාමායා දේවිය පෙරහැරකින් ගමන් කරද්දී ලුම්බිනි සල් උයනේ සාලවනෝද්යානයේදී උපත සිදුවෙන බව සඳහන් වෙනවා ඒ වගේම වෙසක් පුර පසළොස්වක් පොහොය දවසක
මේ දරුවා සිදුහත් කුමරු ලෝකයට ජනිත වෙන බවත් සඳහන් කරනවා. අසිත තවුසා කුමරුට ගෞරව කිරීම. අසිත කියන්නේ අපිට සාකච්ඡා කරද්දී අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබේවි. රජ ගෙදරට නිතර පැමිණි පංචාභිඥා අෂ්ට සමාපatti ලාභී අසිත තවුසා කාලදේවල කියලාත් කියනවා මේ තාපසයට. අෂ්ට සමාපatti ධාරී පංච අභිඥා. පංච අභිඥා සහ අෂ්ට සමාපatti ලෞකික ධ්‍යාන වලින් ඉහළම ධ්‍යාන. ඉතින් මේ ධ්‍යාන සියල්ලක්ම උපදවාගෙන හිටපු කෙනෙක් තමයි අසිත තාපසතුමා කියලා කියන්නේ. සිරුරෙහි මහා අසිත තාපසතුමා ආවා. එන්නේ අසිත තාපසතුමා රාජමාලිකාවට ඉන්නේ කුමාරයා බලන්නට. කුමාරයා ඉපදෙන අවස්ථාව වෙනකොට අසිත තාපසතුමා කාලදේවල තාපසතුමා දිව්‍ය ලෝකයේ හිටිය බව තමයි සඳහන් වෙන්නේ. ඒ වෙලාවේදී දිව්‍ය ලෝකයේ හිටපු දිව්‍ය පිරිස සාදු නන්ද පවත්වනවා. ඒ කුමක් සඳහාද ඒ විදිහට සාදු නන්ද පවත්වන්නේ කියලා අහපු වෙලාවේ තමයි දෙවියන් විසින් ප්‍රකාශ කරන්නේ සුද්ධෝදන රාජමාලිකාවේ පින්වන්ත බෝධිසත්වෙක් පහළ වුණා බිහි වුණා කියලා. ඒ ආරංචිය අනුව තමයි සුද්ධෝදන මහරජතුමාගේ ගුරුවරයෙක් වෙච්ච මේ අසිත තාපසතුමා එන්නේ. කුමාරයාගේ සිරුරේ තිබුණු මහා පුරුෂ ලක්ෂණ දැක්කා. කුමාරයාගේ ශරීරයේ තිබුණා සුවිශේෂිත වූ මහා පුරුෂ ලක්ෂණ. කුමරු ඒකාන්තයෙන් අනාගතයේ බුදුවන්නේ යයි දැන හෙතම කුමරුට නමස්කාර කළේය. අසිත තාපසතුමා කාලදේවල තාපසතුමා දැනගන්නවා පුරුෂ ලක්ෂණ බල්ලා දේහ ලක්ෂණ බල්ලා අනිවාර්යයෙන්ම මේ කුමාරයා අනාගතයේ බුද්ධත්වයට පත් වෙනවා කියලා. ඒ වෙලාවේදී බුද්ධත්වයට පත් වෙන මේ බෝධිසත්ව දරුවට අසිත තාපසතුමා වන්දනා කරනවා. ඒ දුටු සුදවුන් රජුද තම පුත් කුමරු භාග්‍යවන්තයෙකු බව දැන තමන්ද නමස්කාර කළේය. තමනුත් නමස්කාර කරනවා සුද්ධෝදන රජතුමා. දැනගන්නවා මේ අසිත තාපසතුමා හිත දියුණු කරලා ඉන්න ඉතාමත් හොඳ ගුරුවරයෙක් බව සුද්ධෝදන මහරජතුමා දන්නවා. ඒ නිසා අසිත තාපසතුමාත් ඒ පුතණුවන්ට කුමරුවන්ට කුමාරයාට වැඳට පස්සේ සුද්ධෝදන මහරජතුමා කල්පනා කරනවා මේ ලේසු පහසු දරුවෙක් වෙන්නට බෑ. ඉතාමත් වටින දරුවෙක් වෙන්නට ඕනේ. ඒ නිසා තමයි කාලදේවල තාපසතුමත් වඳින්නේ කියලා හිතලා සුද්ධෝදන රජතුමත් වන්දනා කළා. ඊට පස්සේ තමයි නම් තැබීමේ උත්සවය පැවැත්වෙන්නේ. කුමරුගේ උපතින් පස්වන දින නම් තැබීම සිදුවේ. එහෙනම් පස්වෙනි දවසට කලින් තමයි අසිත තාපසතුමා එන්නේ. නම් තැබීමේ උත්සවය පැවැත්වෙන්නේ කුමාරයා ඉපදිලා දවස් පහකින්. අපිට කෙටි ප්‍රශ්නයක් යොමු වෙන්නට පුළුවන්. අපින් කෙටි ප්‍රශ්නයක් අහන්නට පුළුවන්. කුමාරයාට නම් තැබීම සිදු වූයේ කුමරු ඉපදී දින කිහිපයකට පස්සේද කියලා. දින කිහිපයකින්ද කියලා අහන්න පුළුවන්කම තියෙනවා. ඉතින් දින පහකින් තමයි නම් තැබීමේ මංගල්‍යය, නම් තැබීමේ උත්සවය පැවැත්වෙන්නේ. සාක්‍ය දේශයේ ප්‍රකට පණිවරුන් වූ සාක්‍ය ජනපදයේ ප්‍රකට ඉතාමත්ම ප්‍රකට පණිවරු පිරිසක් හිටියා. රාම දජ ලක්කන මන්ත්‍රී කොණ්ඩඤ්ඤ බෝජ සුයාම සුදත්ත. අපි නැවත වතාවක් බලමු. නම් තැබීමට පැමිණි බමුණු පිරිස රාම දජ ලක්කන රාම දජ ලක්කන 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 මන්ත්‍රි කොණ්ඩඤ්ඤ භෝජ සුයාම සුදත්ත කියන පිරිස තමයි රාමදජ ලක්කන මන්ත්‍රි
කොණ්ඩඤ්ඤ බෝජ සුයාම සුදත්ත කියන පිරිස සිදුහත් කුමාරයාට නම් තැබීම සඳහා පැමිණි වමුණන් පිරිස ඒ 8 දෙනාගෙන් 4 දෙනෙක් විතර නම් කරන්නට කියලා ප්‍රශ්නයක් අහන්නට පුළුවන් රාම දජ ලක්කන මන්ත්‍රී කොණ්ඩඤ්ඤ බෝජ සුයාම සුදත්ත කියන 8 දෙනා යන බමුණු පණිවරු 8 දෙනා ඇතුළු පණිවරු රැසක් මෙම අවස්ථාවට සහභාගී වූ බමුණු 108 දෙනෙක් 108 දෙනෙක් සහභාගී වෙනවා 108 දෙනාගෙන් ඉතාමත් ප්‍රසිද්ධම 8 දෙනා තමයි ප්‍රසිද්ධම 8 දෙනා තමයි මේ 8 දෙනා රාම දජ ලක්කන මන්ත්‍රී කොණ්ඩඤ්ඤ බෝජ සුයාම සුදත්ත කියන 8 දෙනා ඔව්හු කුමරුගේ සිරුරේ ලක්ෂණ බලා කුමරු ලක්ෂණ බැලුවා ඊට පස්සේ කුමරු ගිහිගෙයි සිටිතොත් සක්විති රජ වෙතිද පැවිදි වෙතොත් බුදු වෙතිද ප්‍රකාශ කළහ මේ අය කුමාරයාගේ දේහ ලක්ෂණ බැලුවා ලක්ෂණ බල්ලා කිව්වා ගිහිගෙයි හිටියොත් සක්විති රජ වෙනවා පැවිදි වුණොත් බුදු වෙනවා කියලා ඉතින් ඉන් තරුණ කොණ්ඩඤ්ඤ බමුණා පමනක් කුමරු ඒකාන්තයෙන්ම බුදු වෙති ඵල කළේ තරුණ වයසේ පසු වෙච්ච කෙනෙක් තමයි කොණ්ඩඤ්ඤ කියන බමුණා බමුණාට දෙනාගෙන් එක්කෙනෙක් තමයි කොණ්ඩඤ්ඤ කියන්නේ කොණ්ඩඤ්ඤ බමුණා පමණයි ඒ 8 දෙනාගෙන් ප්‍රකාශ කළේ අනිවාර්යයෙන්ම බෝධිසත්වයන් වහන්සේ මේ සිද්ධාර්ථ තාපසයා වහන්සේ විදිහට අවසානයේදී ගෞතම බුදුරජාණන් වහන්සේ බවට පත් වෙනවා කියලා ප්‍රකාශ කරන්නේ කොණ්ඩඤ්ඤ බමුණා විතරයි කුමරුගෙන් ලොවට සිදුවන අර්ථ සිද්ධිය සලසා සිද්ධාර්ථ යයි නම් තබූහ අර්ථ සලකා කුමාරයා ලෝකේට යහපත් වූ අර්ථයක් සිද්ධ කරනවා කියන අර්ථයෙන් තමයි සිද්ධාර්ථ කියන නාමය තබන්නේ කුමරුගෙන් ලොවට සිදුවන අර්ථ සිද්ධිය සලකා සිද්ධාර්ථ කියන නාමය ලැබුවා. සියපුත් සක්විති රජවනු දකිනු කැමැති සුදෝවුන් රජු පුතුට සියලු යසීසුරු හා රැකවරණදී ආදරයෙන් පෝෂණය කරන්නට වූයේය. සුද්ධෝදන මහරජතුමා කැමැති වුණේ තමන්ගේ පුතා සක්විති රජ කෙනෙක් වෙනව දකින්න. තමන්ගේ පුතා සක්විති රජ කෙනෙක් වෙනව දකින්න කැමති වෙච්ච සුද්ධෝදන මහරජතුමා පුතාට සියලුම යසීසුරු සහ රැකවරණ සලසා දෙමින් ඉතාමත් හොඳින් පෝෂණය කළා. එහෙත් කුමරුගේ උපතින් සත්වන දින මහාමායා දේවියගේ අභාවය සිදු වූයෙන් එතැන් සිට කුමරු වඩන ලද්දේ මහාමායා දේවියගේ නැගණිය වූ සුදෝවුන් රජු විසින් පසුව අගමෙහෙසි බවට පත් කරගත් මහා ප්‍රජාපති ගෝතමිය විසිනි. ඉතින් මොකද වෙන්නේ කුමරු ඉපදිලා දින 7කින් මහාමායා දේවිය කලුරිය කළා. කලුරිය කළාට පස්සේ අංජන රජතුමාගේ දෙවනි දියණිය ප්‍රජාපති කියලා අපි ඉගෙන ගත්තා. මහාමායා දේවිය කලුරිය කළාට පස්සේ සුද්ධෝදන මහරජතුමා මේ මහා ප්‍රජාපති ගෝතමිය මහා ප්‍රජාපති ගෝතමී දේවියව අගබිසව තනතුරට පත් කරගත්තා. අගබිසව බවට පත් කරගත්තා. ඉතින් අගබිසව බවට පත් කරගෙන දැන් අගබිසව විදිහට පත් වෙලා ඉඳගෙන කුමාරයව ඉතාමත් හොඳින් රැක බලා ගන්නවා. වප්මඟුල් උත්සවය කියන අනුමාත්‍රකාව යටතේ තියෙන තොරතුරු වලට අවධානය යොමු කරමු. මේ සමයේ ශාක්‍ය ජනපදයේ කුඹුරු ගොවිතැන් කරන කාලයේ විය. ඒ කියන්නේ කුමාරයා ඉපදිලා දවස් 7කින් මෑණියන් වහන්සේත් මේ පරලෝ ගියා ගිහිල්ලා ඊට පස්සේ කාලයකින් උදා වෙනවා ශාක්‍ය ජනපදයේ කුඹුරු ගොවිතැන් කරන කාලය. කුඹුරු ගොවිතැන් කරන කාලයේ උදා වුණා එළඹුණා. ශාක්‍යයන් කෘෂිකර්මයේ ප්‍රධාන ජීවනෝපාය කොටගෙන ජීවත් වූ බව පෙනේ. ශාක්‍ය පිරිස විශේෂයෙන්ම කෘෂිකර්මයේ ප්‍රධාන ජීවනෝපාය කරගෙන කටයුතු කරපු බව තමයි දකින්නට තියෙන්නේ ශාක්‍ය පිරිස.
ओदन यनुपालीन बतट व्यवहार कन नामे की ओदन की लकियन वचने सुदोदन दोतोदन दमितोदन सुक्लोदन एविधिट ओदन कियन वचनयाक साक्य परपुरट यदिला तिबुना इतिं ओदन कियन के तेरुम बत कियन अदहस बतट करन व्यवहारय तमै ओदन कियला कियन सुदोदन परपुरे राजदरवन के नम केलवरट अमित ओदन अमितोदन 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 दोतोदन आदि वसीन ओदन यन्न एकत्वी एते द गोवितन बत कियन अदहस एतिव गोवितन बत प्रधान कोटगेन क्रिया कल निसा विय हेकिय ओदन कियन व्यवहारे में पिरिसट दोतोदन अमितोदन सुक्लोदन सुदोदन ए विधियट एविलतेने गोवितन बत करमिन जीवत वेच्च निसा कियलाई बहु दिने की विश्वासे इतिन वरक गोवितन संधा जलय लबा गनीमट साक्य कोली दिपरपुरे ज्ञातीहु रोहिणी नदिये जलय संधा सटनेकट सरसुनह कोलिय सह साक्य कियन वंश देके ज्ञाति पिरिस गंगावे दिपैत्ति तमै हिटी रोहिणी कियन गंगे रोहिणी गंगे මේ අය රෝහිණී ගඟේ ජලය අරගෙන ගොවිතැන් කරලා ජීවත් වෙච්ච පිරිසක් ගොවිතැන් කරපු පිරිසක් ඉතින් මේ රෝහිණී ගඟේ වතුර බෙදා ගැනීම සඳහා අරගලයක් ඇති වෙනවා එක අවස්ථාවකදී කෝලිය සහ සාක්‍ය වංශ දෙක අතර ඔහු ගොවිතැන් කෙතෙක් ප්‍රමුඛ කොට සැලකුවේද යන්න එයින් පැහැදිලි වේ ගොවිතැන් කරන එක සහ ගොවිතැන් කිරීමට ජලය අවශ්‍යතාවය කොයිතරම් දුරට තිබුණද කියන එක කෝලිය සහ සාක්‍ය වංශ දෙක අතර රෝහිණී ගඟේ වතුර බෙදා ගන්නට බැරිව යුද්ධයක් ඇති වෙන්නට ගියපු අවස්ථාව දක්වන්න පුළුවන් එක් කන්නක වීයස්සුණු කපා පාගාගත් පසු ඊළඟ කන්නේ සඳහා ගොවිතන් කටයුතු ආරම්භ කරනු ලැබූයේ රජතුමාගේද සහභාගීත්වයේ ඇතිව සිදු කරගෙන महा वपमंगुल उत्सवेकिन सिधु केरे न महा वपमंगुल उत्सवेकिन एक कन्या अश्वनु अरगेन इलंग अश्वन नट इलंग कन्या अश्वनु नेलान नट नाम वगा करान नट ओने तो कोट ए वगा किरीम संधा पलवे नियतम राजतुमा एक संबंध वेच्च राजतुमा एतुलु मेतियमति वरु पावा संबंध वेच्च वपमंगुल उत्सवयक पावत्वेनवा ඒ වප්මඟුල් උත්සවය පවත්වලා තමයි ගොවිතැන් බත් ආරම්භ කරන්නේ නගරයේ බොහෝ වැසියෝ එම උත්සවයේ නැරඹීමට ගියා නගරයේ ඉන්න ගොඩක් දෙනෙක් මේ උත්සවය බලන්න එනවා ඒක සිරිතක් වෙලා තිබුණා මව්වරුන් කිරි දරුවන් පවා රැගෙන උත්සවය බැලීමට ගියා කොච්චර මේක උත්සවශ්‍රීයෙන් උත්කර්ෂවත් විදිහට පැවැත්වෙනවද කියලා කියනවනම් සමහර වෙලාවට කිරි දරුවන්ව පවා අරගෙන යනවා ගොඩක් දෙනෙක් මේ උත්සවය බලන්න. ඒතරම් අලංකාරවත් උත්සවයක් නිසා. ඉතින් එවර වප්මඟුල් උත්සවය සඳහා සුදෝවුන් රජු කිරිමව්වරුන්ගේ රැකවරණය ඇතිව සිදුහත් කුමරුද උත්සව භූමියට රැගෙන ගියේ. සිදුහත් කුමාරයා දැන් ඉපදිලා දවස් කිහිපයයි. ඒ වුණත් වප්මඟුල් උත්සවය පැවැත්විය යුතු කාලය එළඹුණාට පස්සේ කිරිමව්වරුන්ට सिद्धार्थ कुमार याव इतामत होंदिंग रेकवरने मद्दी कुंभुरट अरगिने अन्नट अवस्थाव लेपेनवा किरिमवरु कुमार यावत अरगिने अनवा वप्मगुल उत्सवेट सी सैमे उत्सवे पेवत्वेन तेंट उत्सवे पेवत्वेन अवस्थावे रुक सेवनक वटतीर मेद यहानक हुआ सिटी कुमरु सियानलान उत्सवे नरबद्दी भावना योगीव सिटिनु दुटु කිරිමවරු විස්මයට පත්ව වහා ඒ බව රජතුමාට දැනුම් දුන්නහ. අපි දන්න කාරණේ දඹකොළ සෙවණක කුමාරයා වටතිර ඇදලා සයනේක නිදි කරවලා තියෙන වෙලාවේදී හැමෝම වප්මගුල බලන්නට ගියපු වෙලාවේ වප්මගුල උත්සවේ බල බල ඉන්න වෙලාවේදී
කුමාරයා පළගක් බැඳගෙන පළකක් බැඳගෙන භාවනා කර කර හිටපු අවස්ථාව. එයින් මහත් සතුටටපත් සුදෝන් රජු දෙවන වරටද පුත් කුමරුගේ භාග්‍යවන්තකම ගැන සිතා කුමරුට නමස්කාර කළේ. දෙවනි වතාවේදීත් වන්දනා කරනවා වඳිනවා. ඒ පිය රජුගේ දෙවන වැඳීම වෙනවා. දෙවනි වතාවට වඳින්නේ වප්මගුල් උත්සවයේ දවසේ සමහර විට පුංචි පන්තිවලදී ඉගෙනගත් කරුණු ඔබට අමතක වෙලා තියෙන්නට පුළුවන්. හැබැයි දහම් පාසල් අවසාන විභාගයේදී මේ කරුණු වලින් කෙටි ප්‍රශ්න නිර්මාණය වෙනවා. ඒ නිසා අවධානය යොමු කරමින් මතක තබා ගන්නට කියලා මතක් කරනවා නැවත නැවතත්. අනුක්‍රමයෙන් වැඩුණු සිදුහත් කුමරු අධ්‍යාපනයේ ලද්දේ විශ්වමිත්‍ර කියලා කියනවා. සර්වමිත්‍ර කියලා කියනවා. සර්වමිත්‍ර විශ්වමිත්‍ර අනුක්‍රමයෙන් වැඩුණු සිදුහත් කුමරු, ඒ කියන්නේ ක්‍රමක්‍රමයෙන් ටික ටික ලොකු වෙන සිදුහත් කුමාරයා විශ්වමිත්‍ර, එහෙම නැත්නම් සර්වමිත්‍ර කියලා හඳුන්වපු පණිවරයකින් තමයි ඉගෙන ගත්තේ. එෙහිදී රජ කුමරුකුට අවශ්‍ය නීති හා ධර්ම ශාස්ත්‍ර මෙන්ම කඩු ශිල්ප දුනු ශිල්ප ඇතුළු සියලු අවි ශිල්පද කෙටි කලකින්ම හදාරා නිම කළේ. කඩු ශිල්ප දුනු ශිල්ප ඇතුළු ශාස්ත්‍ර නීති ශාස්ත්‍ර රජ කමට රජ කෙනෙකුට අවශ්‍ය වෙන නීති ධර්ම ශාස්ත්‍ර කඩු ශිල්ප දුනු ශිල්ප මේ හැම දෙයක්ම කුමාරයා විශ්වමිත්‍ර හෙවත් සර්වමිත්‍ර පමුණාගෙන් ඉගෙන ගන්නවා. ඊළඟට ශිල්ප දැක්වීම හා විවාහය කියන කොටසට අවධානය යොමු කරමු. එහෙත් සිදුහත් කුමරු ශිල්ප කිසිවක් නොදන්නේ කැයි දන්නේ නැහැ කියලා සාක්‍යයන් හා කෝලියන් අතර රාවයක් ඇතිවිය. සිදුහත් කුමාරයා මාලිකාවෙන් ඉඳලා සර්වමිත්‍ර විශ්වමිත්‍ර බමුණ පණිවරයාගෙන් ඉගෙන ගත්තේ. ඒ නිසා අනිත් අය දන්නේ නැහැ කුමාරයා හොඳට ශිල්ප ශාස්ත්‍රය ඉගෙනගෙන තියෙනවද කියලා. ඒ නිසා සාක්‍ය සහ කෝලිය කියන වංශ දෙක අතරම කතාවක් ඇති වුණා. සිදුහත් කුමාරයා ඉගෙනගෙන නැහැ කියලා. මේ නිසා තරුණ සිදුහත් කුමරු සුප්පබුද්ධ රජුගේ දියණිය විවාහ කර දෙන්නට ඔවුහු අකමැත්තෙන් සිටියහ. සුප්පබුද්ධ රජුගේ දියණිය විවාහ කරලා දෙන්න අකමැත්තෙන් හිටියා. කැමති වුණේ නැහැ. සුප්පබුද්ධ රජතුමාගේ දියණියව විවාහ කරලා දෙන්න කැමැත්තෙන් හිටියේ නැහැ. අකමැත්තෙන් තමයි හිටියේ. මේ බව දිනක සුදෝවුන් රජු විසින් පුතුට පවසන ලදුව සුද්ධෝදන මහරජතුමා මේ බව සිද්ධාර්ථ කුමාරයාට මතක් කළා, සිහිපත් කළා. සිදුහත් කුමරු සියලු නෑයන් ඉදිරියේ ඔවුන් විස්මයට පත් කරවමින් තමන් හදාරා තිබූ කඩු ශිල්ප දුනු ශිල්ප ප්‍රදර්ශනය කරමින් ශිල්ප දැක්මක් කළේය. තමන්ගේ ඥාතිවරුන්ට රාජාංගණයට පැමිණෙන්නට කියලා, රජ මිදුලට පැමිණෙන්නට කියලා දවසක් තමන් ඉගෙනගත් සියලුම ශිල්ප දක්වමින් ශිල්ප දැක්මක් කරනවා. සියලු ඥාතීහු කුමරුගේ දස්කම් ගැන විස්මයට පත් වූහ. අවුරුදු 16ක් වෙනකොට මේ තරම් හොඳට ඉගෙන ගත්තද කියලා පුදුමයට විස්මයට පත් වුණා සියලුම ඥාතිවරු. සුප්පබුද්ධ රජු සිය දියණිය වූ යසෝදරාව වහා කුමරුට විවාහ කර දෙන්නට ඉදිරිපත් වුණා. සුප්පබුද්ධ රජතුමා තමන්ගේ දියණිය වෙච්ච යසෝදරාව සිද්ධාර්ථ කුමාරයාට සරණ පාවා දෙන්නට, විවාහ කරලා දෙන්නට කැමැත්ත පළ කළා. විවාහ කරලා දුන්නා. සොළොස්වැනි වියේ සිටි කුමරුගේ අභිෂේකයත් යසෝදරා හෙවත් බද්දකච්චානා කුමරි සමග විවාහ වීමත් එකම දින සිදුවිය. සොළොස් වියේ කියන අවුරුදු 16 තමයි පසුවනේ. අවුරුදු 16 රාජාභිෂේකය සිදුවෙනවා. ඒ වගේම යසෝදරා හෙවත් බද්දකච්චායන, යසෝදරාවටම කියන නමක් තමයි බද්දකච්චායන. ඉතින් බද්දකච්චායන කුමරියත් එක්ක විවාහ වෙනවා. විවාහ මංගල උත්සවයේ සහ
අභිෂේක උත්සවය කියන දෙකම එකම දවසේ සිදු වුණා. එහෙනම් අපි මේ කතා කළේ දහම්පාසල් අවසාන විභාගයේට අදාළව බුද්ධ චරිතය පොතේ පස්වෙනි පාඩමේ තුන්වෙනි කොටස විදිහට බෝසත් උපත අසිත තාපසතුමා ගෞරව කරපු අවස්ථාව සම්බන්ධ තොරතුරු නම් තැබීම සම්බන්ධ තොරතුරු වප්මඟුල් උත්සවය ගැන ශිල්ප දැක්වීම සහ විවාහය කියන අනුමාතෘකා යටතේ තිබුණු කොටස් පස්වෙනි පාඩම සම්පූර්ණ එතකොට හමාර වෙනවා ඊළඟට අපි 6 වෙනි පාඩම සාකච්ඡා කරන්නටත් බලාපොරොත්තු වෙන බෞද්ධ සංස්කෘතිය ඒ වගේම ශාසන ඉතිහාසය බුදු ධර්ම හා පාලි භාෂා පරිච්ඡේ මේ හැම පොතකටම අදාළ පාඩම් මේ වෙද්දී අපේ නාලිකාවට එකතු කරලා තියෙන මේ පාඩම් නරඹන්නට කියලා ඔබට සිහිපත් කරන ගමන් පිරිවෙන දහම්පාසල අපේ YouTube නාලිකාවෙන් මේ පාඩමින් මේ කොටසෙන් සමුගන්නව ඔබට තෙරුවන් සරණයි.